අම්පාර නාමල්ලේ ව්‍යාපාරයට අයත් ජනපද 12ක පමණ ගොවීන් කහ වැව්වේ දැඩි විශ්වාසයකින් පිටරටිනුත් එන්නේ නැති නිසා හොඳ මිලක් ලැබෙයි කියලා හිතුවා. දැන් නම් කහ වවල වහ කන්න වෙලා තියෙන්නේ. නාම මාසයක් වෙනවා කහ හිටවගෙන එකල බීජ වලට ගන්නවා කියලා මුලදින් කිව්වට පස්සේ අපි ගලවන්න ගත්තා. ගලවන්න ගත්තට පස්සේ සාමාන්‍ය මුලදි මුලදි අරගෙන ගියා. දැන් ඒ වුණාට දැන් මේ අවුරුදු සීසන් කාලේ කියලා එන්නේ නැහැ කිසිම කෙනෙක්. ඉතින් අපි මේ කහ වැඩක්ම නැතුව යනවා. කහ වේලිලා යනවා. ඇත්තට මහත්තයා දැන් මේ අපේ කහ දැන් ගලවලා සතියකටත් වැඩි. මෙහෙම තිබ්බොත් මහත්තයා පුස්සල්නවා, ඇකිරෙනවා. ඊට වැඩිය මේ වගේ කිලෝ ගන්න බර අඩු වෙනවා දවසෙන් දවස. කහ ගලවලා දැන් දවස් 15ක් 20ක් විතර වෙනවා. ගලවලා මේවා දී ගන්න බරව කහ ගොඩේ සවුත් වෙලා පුස් කාලා තම අඩුවට තමයි කොච්චර තිල්ලන ඉරේත් තිල්ලවක් අරන් යන්නේ කියන්නේ මේ හරිය. මුලින් ගැනුම් කරුවන් ආවා. දැන් ඔවුන් එන්නෙත් නැහැ. දැන් මේ ජනපදයේ ගොවි නිවාසවල කහ කඳු තියෙනවා. කහ ලොට් එක ගොගය මේ වෙනකොට මිලදී ගන්න කෙනෙක් නැති මට්ටමකට ඇවිල්ලා තියෙනවා. අපි මෙච්චර දවසක් අහ විකුණුවේ පුද්ගලික සමාගම් වලට ටෙලිෆෝන් කෝල් දීලා අපි ගෙන්නගෙන. ඒක තමයි මේ මහ පොළවේ ඇත්ත. කහගේ වල් ඇතුලේ දැන් යම් ප්‍රමාණයක විනාශ වෙමින්, තැම්බෙමින්, පුස්කමින්, වේලෙමින්, පරවෙමින්, රබර් වෙමින්, හාන් වෙමින් තියෙනවා. ඒ කියන්නේ මෙච්චර අර්බුදයක් තියෙන වෙලාවක, රටේ කහ නැති වෙලාවක, කහ හිගයක් තියෙන වෙලාවක, කහ නැතුව නිකන් රටම නිකන් උණගැනිලා ඉන්න වෙලාවකවත් මේ ඇත්ත බිමේ තත්ත්වය මේ. පාලකයෝ කෝ, ඇමතිවරු කෝ, කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරි කෝ, කෝ පාලනය ඈ, කෝ පාලකයෝ ඈ, කෝ අමාත්‍යාංශය, කෝ නිලධාරි, කෝ කහ ඕන් නැද්ද?